අයිබුවන්, ශ්‍රී ලංකාවේ තවත් නව නිපැයුම් කරුවෙකුගේ තොරතුරු රැගෙන අමුතු වීඩියෝ අපි අදත් ඔබ වෙත එන්නට සිතුවා. ශ්‍රී ලංකාවේ නව නිපැයුම් කරුවන් ගැන අපි නිතරම කතා කරනවානේ. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ නව නිපැයුම් නිර්මාණ අතරින් කුඹුරු ආශ්‍රිතව නිපද වූ අපේ රටේ නිෂ්පාදනයක් ගැන පසුගියදා අනුරාධපුර පදවිය ශ්‍රීපුරෙන් අපට වාර්තා වුණා. කෘෂිකර්මාන්තයෙන් දිවි සරි කරගන්නා මිනිසුන්ට එම තාක්ෂණික මෙවලම් මිලදී ගැනීම හිතරතරන් ලේසිවන්නේ නැහැ. ඒ නිසාම ලංකාවේ තාක්ෂණය යොදාගෙන අපේ රටේ ගොයම් කපන යන්ත්‍රයන් නිර්මාණය කළ ඒ දක්ෂයා තමයි ජගත් වීරසිංහ කියන්නේ. 28 හැවිරිදි තරුණයෙකු වන ජගත් වෘත්තියෙන් විදුලි කාර්මික ශිල්පියෙක්. බොහෝ ආර්ථික දුෂ්කරතා මැද්දේ අලුත් යමක් කරන්නට ඔහුගත් උත්සාහය අදවන විට මල් පැල ගැන්වී තිබෙනවා. අඩුපාඩුකම් යටතේ මෙරට කෘෂිකර්මාන්තයට වඩා ප්‍රයෝජනවත් මෙම ගොයම් කපන යන්ත්‍රය නිර්මාණය කර මේ වන විටත් වසරක් ගත වෙලා. තම මහන්සියෙන් බොහෝ දුෂ්කරතා මැද්දේ නිර්මාණය කළ මෙම යන්ත්‍රය ක්‍රියා කරවීමට කොතෙකුත් බාධක පැමිණියද බලාපොරොත්තු අත්හැර දමන්නට තරම් ඔහු අසාර්ථකුනේ නම් නැහැ. අවසානයේ ඔහු කළ නිර්මාණය විදේශ රටවලින් ලංකාවට ගෙන එන ඇතැම් යන්ත්‍ර සූත්‍රවලට වඩා ඉතාමත් කාර්යක්ෂම එකක් වුණා. ලංකාවේ පුත්‍රයෙකු විසින් නිෂ්පාදනය කරන ලද මෙම යන්ත්‍රය මොකක්ද යන වගත් මෙය අනිත් ලංකාවට පිටරටවලින් ගෙන්වන යන්ත්‍රවලට වඩා වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගැනත් අපි කතා කරමු. ඊට කලින් අපි බලමු මේක හැදුවේ කොහොමද කියලා. මෙය හදන්න මුලින්ම මම බඩු එකතු කළේ උසස් පෙළ කරන කාලේ. හදන්න ගන්නකොට බලහන් උඹේ අං එනවද කියලා සමහරු ඇහුවා. උවට වියදම් කරලා සල්ලි නාස්ති කරගන්න එපා කිව්වා. රටින් ගෙන්වන මැෂින් හදාගන්න බැරුව යකඩවලට කපන්න වෙන එකේ උඹට ඕක හදන්න බෑ. මේ වැඩේ තේරුමක් නැහැ කියලා ගොඩාක් අය මාව නවත්තන්න හැදුවා. ඒත් මම මගේ ඉලක්කය අතහැරියේ නැහැ. කෘෂිකර්මාන්තයට අදාළ යන්ත්‍රයක් මිලදී ගන්න හැමෝටම වත්කමක් නැහැ. ලක්ෂ 60ක් විතර වැය වෙනවා. ඒ නිසා මට හිතුණා පිට රටින් ලක්ෂ ගණන් දීලා ගෙන්වන ගොයම් කපන යන්ත්‍රයකට වඩා ඉතා අඩු මිලකට අපේ රටේම යන්ත්‍රයන් නිපදවන්න ඕන කියලා. මාව එදා කලකිරවන්න උත්සාහ කරපු අයගේ කුඹුරුවලත් අද ගොයම් ටික කපලා දෙන්නේ මගේ මේ මැෂින් එකේ. ලක්ෂ 60කට පිට රටින් ගෙන්වන ගොයම් කපන යන්ත්‍රය ලංකාවේ ලක්ෂ 10කින් නිපදවන්න පුළුවන්ද? ඇත්තටම මේක මටත් පුංචි කාලේ ඉඳලා තිබුණු ආසාවක්. ගොයම් කපන යන්ත්‍ර අපට ගන්න සල්ලි තිබුණේ නැහැ. කුඹුරු කපන කාලෙට ගොයම් ටික කපා ගන්න විශාල මුදලක් අපට වැය වුණා. එච්චර මුදලක් අය නොකර බෑ. මොකද පිට රටින් ගෙන්වන මැෂින් වලට ලොකු ණය වාරිකයක් මාසිකව ගෙවන්න ඕනේ. ඒ නිසා මම හිතුවා කොහොම හරි ගොයම් කපන යන්ත්‍රයක් අපේ රටේම හදන්න ඕන කියලා. මේ අදහස මට මුලින්ම ආවේ 2014. මුලින්ම මම මේක හදන්න යොදාගත්තේ ඉවත් කරපු වාහනවල අමතර කොටස්. මම මේක නිර්මාණය කළේ ගොඩාක් අඩු පහසුකම් වලින්. අප වෙසෙන පදවිය ශ්‍රීපුර කියන්නේ කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන ඉතාම දුෂ්කර ගම්මාන. අපට සැප වාහනවලට වඩා අවශ්‍ය වෙන්නේ කෘෂිකර්මාන්තයට ප්‍රයෝජනවත් වන යන්ත්‍ර. ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අපේ රට තුල තිබෙනවා. ඒ නිසා ලංකාවේ මේ වගේ යන්ත්‍රයක් හදන්න ලොකු වියදමක් යන්නේ නැහැ. හිතේ හයියට වැඩේට බැස්සට යන්ත්‍රය හදන්න මට සල්ලි තිබුණේ නැහැ. මම ගිහිල්ලා පෞද්ගලික බැංකුවකින් ලක්ෂ 3ක ණය මුදලක් ඉල්ලුවා. එයාලා දෙන්නම් කියලා මාව ගොඩාක් රස්තියාදු කළා. අවසානයේ නව නිපැයුම් වලට ණය මුදල් දෙන්නේ නැහැ කියලා බැංකුවෙන් කිව්වා. මම ගොඩාක් අසරණ වුණා. ලංකාවේ තරුණයන්ට තිබෙන විශාල ගැටලුවක් තමන් කරන නව නිපැයුම් සඳහා ණය මුදල් ලබා ගැනීම. ඉතින් ලංකාව ඉදිරියට යන්න නම් මෙවැනි නිර්මාණ සඳහා ඇත්තෙම ණය මුදල්, ණය ආධාර ලබා දීම රජයේ වගකීමකුත් වෙනවා. ඉතින් ඒ ගැන සැලකිලිමත් වන ගමන් අපි බලමු ඊළඟට මොකද වුනේ කියලා. එතකොට අතේ තිබුණු සුළු මුදලක් මම මේ වෙනුවෙන් වියදම් කරලා තිබුණේ. ණය මුදල් ලැබුණේ නැති නිසා ටික කාලයක් මැෂින් එක හදන වැඩේ නතර කළා. පස්සේ අපේ කුඹුර උකස් කරලා තමයි මැෂින් එක හදාගන්න මම ඉතිරි සල්ලි ටික හොයාගත්තේ. ඒ ණය මුදල තාම මට පියවන්නට නම් බැරි වුණා. ඒ විදිහට කොහොම හරි මම මැෂින් එක හදලා පසුගිය වසරේ පෙබරවාරි මාසේ යන්ත්‍රයේ කටයුතු අවසන් කළා. මේ මැෂින් එක සුවිශේෂී මැෂින් එකක්. මේක අනිත් මැෂින් වලට වඩා ගොඩාක් වෙනස්කම් තියෙන මැෂින් එකක්. මේකේ එන්ජින් ධාරිතාව වැඩි. පිට රටින් ගෙන්නන මැෂින් එකක 50%ක් වගේ වී අපත යනවා. මේ යන්ත්‍රයේ වී අපත යන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. අක්කරයක ගොයම් කපන්න ගත වෙන්නේ පැය එකහමාරක් වගේ කාලයක්.
දවසට මේ යන්ත්‍රයෙන් අක්කර 7ක ගොයම් කපන්න පුළුවන්. යන්ත්‍රය හදන්න මට ගත වුණේ මාස 6ක කාලයක්. ඒ වගේම වැය වුණේ ලක්ෂ 10ක් වැනි මුදලක්. ලංකාවේ නව නිපැයුම් වලට මුහුණ දෙන්න වෙන ඉරණමට මේ යන්ත්‍රයත් මුහුණ දෙන්න සිදුවේවිද? මගේ දාඩිය මහන්සිය කැලෑවට යකඩවලට දිරා යන්න මම ඉඩ දෙන්නේ නැහැ. යන්ත්‍රය හදලා අවුරුද්දකට පස්සේ මේ අවුරුද්දේ තමයි මම යන්ත්‍රය කුඹරකට දැම්මේ. මේ කන්නේ අහස් දියෙන් වැඩ කරපු කුඹුරු කපනවා. තව කුඹුරු අක්කර 15000ක් විතර තියෙනවා. මේ දවස්වලට මගේ මැෂින් එකට ගොඩාක් වැඩ එනවා. තාම යන්ත්‍රය හදන්න කුඹුරු උකස් කරලා ගත්ත ණය මුදල් ගෙවා ගන්න බැරි වුණ නිසා හැමදාම මැෂින් එකක් තරම් පිට කුඹුරු වල ගොයම් කපන්න යනවා. මට මගේ යන්ත්‍රය ඇගෙයිමකට ලක්වන්න ඕනේ නැහැ. මං කියන්නේ ලක්ෂ 60ක් දීලා චීනෙන් නානායනය කරන මැෂින් එකට මාසිකව වාරිකව ලක්ෂ 2ක් දාන්න වෙනවා. පිට රටින් ගේන මැෂින් එකේ අක්කර 50ක් කපන්න බෑ. කාර්මික දෝෂේනවා. සමහර දෝෂ හදා ගන්න බැරි වුණාම යකඩවලට කපලා දාන්න වෙනවා. ඔය අතර කුඹුරු පාළු වෙනවා. ඒ අවස්ථාවවලදී වාරිකේ දා ගන්න බැරුව මිනිස්සු වස බීලා මැරෙන අවස්ථාත් තියෙනවා. මම කියන්නේ අඩු වැයෙන් මේ යන්ත්‍රය හදලා නිම කරන්න ලංකාවේ පාසුකම් තියෙද්දී ඇයි ආණ්ඩුවේ බලධාරීන්ගෙන් කිසිම අවධානයක් අපිට නොලැබෙන්නේ කියන කාරණය. මම පසුගිය සතියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහත්තයාටත් කතා කළා. ඉදිරියට මේ යන්ත්‍රය වැඩි දියුණු කරන්න අපට අවශ්‍ය ණය මුදලක් ලබා ගන්න වැඩපිළිවෙලක් හදලා දෙන්න කියලා මම ඉල්ලුවා. සලකා බලන්නම් කියලා මට ප්‍රතිචාරයක් දැක්වුවා. ඒ වෙලාවේ මට අපේ රට ගැන ගොඩාක් කලකිරුණා. ඇයි අපේ රටේ දේ අපේ රටේ මිනිසුන්ට වටින්නේ නැත්තේ කියලා. අපි රජයෙන් නිකන් සල්ලි ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලන්නේ ගෙවාගෙන යන්න ණය මුදලක්. මේ යන්ත්‍ර වැඩි දියුණු කරලා කෘෂිකර්මාන්තයේ දියුණුව සලසන්න. ඒත් අපි ලෑස්ති. ආණ්ඩුවේ රස්සා නැති නිසා අපට බැංකුවලින් ණය මුදල් දෙන්නේ නැහැ. මේ නිර්මාණය සම්බන්ධයෙන් අපේ ජනාධිපතිතුමාව දැනුවත් කිරීමට එතුමා සමග කතා කරන්න අවස්ථාවක් හදලා දෙන්න කියලා විතරයි අපි ඉල්ලන්නේ. කුඹුරේ නියර හදන තව මැෂින් එකක් හදන්න මේ දිනවල මම සූදානම් වෙනවා. මේ ඔක්කොම කරන්න යකඩ ලියවන යන්ත්‍රයක් ඕන. දැතිරෝධ කපන්න යන්ත්‍ර පහසුකම් අපට නැහැ. යකඩ පට්ටල් ලියවන යන්ත්‍රයක් ගන්න හරි රජයෙන් ණය මුදලක් දෙනවා නම් ලොකු පිනක්. මගේ අම්මා, අක්කා, පවුලේ අය මට මේ යන්ත්‍රය හදන්න ගොඩාක් උදව් කළා. ලක්ෂ 10කින් ගොයම් කපන යන්ත්‍රයක් හදන්න පුළුවන් කියන එක මම දැන් ඔප්පු කරලා ඉවරයි. අපේ රටේ දක්ෂයන්ගේ දැනුමෙන් හරියට ප්‍රයෝජනයක් ගන්නවා නම් යන්ත්‍ර සූත්‍ර හදන විදේශයන්ට ඉහළට අපේ රට ගෙනියන්න පුළුවන්. ඔව්, අවසානයේදී පැවසුවේ අන්න ඒ වගේ කාරණයක්. ඉතින් මේ දක්ෂතාවය හරියට හඳුනාගෙන ඔහුට නිසි නිෂ්පාදනයක් සිදු කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම වගේම මේ සඳහා අවශ්‍ය කරන විශේෂයෙන්ම මුල්‍ය පහසුකම් ලබා දීමට රජය මේ අවස්ථාවේ ඉදිරිපත් විය යුතුයි. ඔහු පමණක් නොවේ, මෙවැනි නව නිපැයුම්කරුවන් ගැන අමුතු වීඩියෝ අපි නිතරම ඔබට ගෙන එන්නේ ඔවුන්ගෙන් රටට ප්‍රයෝජනයක් ගැනීමට මේ සමාජය අවදි කිරීමටයි. ඉතින් මේ යන්ත්‍රය සෑදුවොත් මේ කාර්යක්ෂමතාවයේ සසඳා බලන විට විදේශ රටවලින් ගෙනෙන යන්ත්‍ර සූත්‍රවලට වඩා ඉතාමත්ම වැඩි. විදේශ රටවලින් ගෙන්වන යන්ත්‍ර සූත්‍රවල මිල හා සසඳා බලන විට ඊට වඩා ඉතාම අඩු මිලකට මෙම යන්ත්‍රය සකසා ගැනීමේ අවස්ථාව ඇති බව ඔහු පෙන්වා දී හමාරයි. එහෙමනම් මෙම නිෂ්පාදනයට මුල්‍ය දායකත්වයක් ලබා දී මේ සංවර්ධනය කළොත් ලංකාවේ කෘෂිකර්මාන්තයේ මත යැපෙන ශ්‍රී ලංකාවේ බොහෝ ආර්ථිකයන් සංවර්ධනය වනු ඇති. ඒ වගේම වැඩි කාර්යක්ෂමතාවයකින් වැඩි ඵලදායක ලබා ගැනීමටත් හැකි වෙනවා. මීට අමතරව මෙම යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීමට පවා ඔහුට හැකියාව ඇති බවයි අපගේ මතය. එහෙමනම් අමුතු වීඩියෝ බලන ඔබත් මේ ගැන දැනුවත් වෙන්න ඇති. ඉතින් මේ වීඩියෝ ගැනත් එවැනිම නව නිපැයුම් කරන අය ගැන ඔබ දරන අදහසත් ඔවුන් රටේ සංවර්ධනයට යොදාගත හැකි ආකාරයත් ගැන ඔබට යම් අදහසක් තිබෙනවා නම් පහතින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අමුතු වීඩියෝ අපි හැමදාමත් ඔයාලට ගෙන එන්නේ දැනුමට යමක් එකතු කරන රටේ සංවර්ධන කාර්ය ශක්තිමත් කරන වීඩියෝවන්. ඉතින් අපේ වීඩියෝවන් ගැන ඔබේ අදහසත් පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඉදිරියේදී අපි මොන ආකාරයේ වීඩියෝ ඔබ වෙතට ගෙන ආ යුතුද යන ඔබේ අදහසත් පහතින් කමෙන්ට් කරන්න. එහෙමනම් ගිහින් එන්න. ඔයාට සුබම සුබ දවසක්. දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් subscribe කරන්න.
බෙල් අයිකන් එක මත ක්ලික් කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.